මම ඔබට කියන්නම් ලංකාවේ හරිද ස්වභාවික පිහිටීමයි ලංකාවේ මිනිස්සු ස්වභාවික කරන දේවල් එක්කන ආදායම් තියෙනවා උදාහරණයකට විදේශ විනිමය කියන එක මේ තත්වයට පෙර මාසයකට ඩොලර් මිලියන 600ක් 700ක් අතර ප්‍රමාණයක් ආවා හැමදාම ඒක අලුත් විද්‍යාවක් නෙමෙයි විදේශ විනිමය කියන එක හරිද නමුත් රාජපක්ෂලා විසින් රට බංකොලොත් කරලා ඩොලරය કૃතිම ඊළෑම නිසා මිනිස්සු ඩොලර හෙන්නේ නැහැ එතකොට ඩොලරේ ස්ථාපිත වුණාම නැවතර පරණ ගාන මිනේක අලුත් විද්‍යාවක් නෙමෙයි අනිත් එක තමයි දැන් අපේ රටේ ස්වභාවික පිහිටීමත් එක්ක අපිට ලැබෙන අපි ගිමු තේපොල් රබර් අපනයනේ ඒක අලුත් විද්‍යාවක් නෙමෙයි හරිද එතකොට වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් එක සංචාරක පැමිණීම අලුත් විද්‍යාවක් නෙමෙයි හරිද එතකොට දේශීයව පිහිටා තියෙන දේවල් වහරහා පෙනේක අලුත් විද්‍යාවක් නමුත් අලුත් විද්‍යාවක් කියලා කියන්නේ නිර්මාණාත්මකව අලුත් වෙළඳපොළ වලට ඇතුල් වීම මම ඔබට එක උදාහරණයක් කියන්නම් තේපොල් රබර් අපනයනය කියන එකෙන් තවදුරටත් සර්වයිව් වෙන්න බැරි වෙතියෙද්දි දෙකොළ පත්තු වෙච්ච විලක්කුවක් රණසිංහ ප්‍රේමදාස බාරගත්තු වෙලාවේ විවිධ චෝදනා මැද ඇංගලොම් අපනයන ශාස්ත්‍රයට අතුලත් වීම අලුත් විද්‍යාවක් ඒ නිසා තමයි අද රට ඩොලර් බිලියන 13ක් ඉන්නේ එතකොට අද මේ ගෙවිච්ච අවුරුදු එකහමාරක කාලයක තුල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හරි කවුරු හරි ලෝකයේ තියෙන අලුත් වෙළඳපොළ වල තුලට ලංකාව ඇතුළත් කරා නම් අන්න විද්‍යාවක් උදාහරණයක් තොරතුරු තාක්ෂණ වෙළඳපොළ මම ඒක පොඩි නිදාන කතාවක් කියන්නම් මේට අවුරුදු 15කට කලින් ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ මහමැතිවරයා හැටේ හිටියා චන්ද්‍රබාබු නායිදු ආන්ද්‍ර ප්‍රදේශ වල sorry ආන්ද්‍ර ප්‍රදේශ වල එතකොට ඔහු මේ ඒ කාලේ කවුරුත් මේ හිතන්නේ නැති කාලේ තොරතුරු තාක්ෂණ වෙළඳපොළට ආන්ද්‍ර ප්‍රදේශයේ ඇතුළත් කරා අද සමස්ත ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ආදායම ඩොලර් බිලියන 130ක් අවුරුද්දකට මේක සමානයි මේ සෞදි අරාබියාගේ අවුරුද්දට මේ තෙල් වලින් හොන ආදායමට. එතකොට දැන් අපි තිත්ත ඇත්ත තමයි අලුත් වෙළඳපොළවල් වලට ඇතුළත් වෙන්නේ නැතුව විජ්ජාවන් කරන්න බෑ. ආදායම් වැඩි කරන්න බෑ. බදු අඩු කරන්න බෑ. ඒ නිසා දැන් ඔබ අහනවා අමාරු වැඩක් කිව්ව ඉවරලා ආණ්ඩුව. ආණ්ඩුව ගන්න එකෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බිල් පොඩ්ඩක් අඩු කරන්න ඕන. බදු පොඩ්ඩක් අඩු කරන්න ඕන. බඩු මිල පොඩ්ඩක් අඩු කරන්න ඕන. ලැබෙන ආදායමෙන් නවින ණය නොවි ජීවත් වෙලා දරුවන්ට හොඳට උගන්වලා නිදහසේ ජීවත් වෙන. ඊටත් ණය ගෙවන්නත් ඕන. ඒ ණය ගෙවන එක වෙන කතාවක් නේ. දැන් මේක මේ සාමාන්‍ය මහජනතාව පුරවැසියා බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක කරන්න නම් රජයට ආදායමක් ඕන. දැන් එකපාරට බදු අඩු කරුවොත් ඔක්කොම කරුවොත් මේ ආත්මේ රට කඩන් වැටෙනවා. අන්න ඒකට තමයි අලුත් වෙළඳ පොළවල් වලට අපිට අතුරක් වෙන්න තියෙන්නේ. මේ වෙළඳ ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් මේ ආදායම් වැඩි කරනවා කියලා කියන්නේ මේ බදු ගහිල්ලම නෙමෙයි ආදායම් වැඩි කරන ක්‍රම මොන තරම් තියෙනවා ඍජු විදේශ ආයෝජන වලින් ආදායම් වැඩි කරන්න පුළුවන් අපනයනය වැඩි කිරීමෙන් ආදායම් වැඩි කරන්න පුළුවන් අලුත් වෙළඳපොළවල් වලට අතුල් වීමෙන් ආදායම් වැඩි කරන්න පුළුවන් එතකොට වර්තමාන ආණ්ඩුව ඒ එකක්වත් කරන්න නැතුව බද්දෙන් විතරක් ජීවත් වෙන කියලා තමයි මේ හෙන ගහනවා වගේ මේ රීරිමාල් සූරම් බොන්නේ ඒ නිසා දැන් ඔබට මම එක උදාහරණයක් දෙන්නකෝ දැන් තොරතුරු තාක්ෂණ වෙළඳපොළට අතුල් වෙන්නේ මේ ආයවේ රුපියල් මිලියන 50 වෙන් කරලා තියෙනවා කම්පියුටර් කියද ගන්න පුළුවන්. ඉතින් එහෙම සැබෑ දැක්මක් නැහැ. දැන් ඍජු විදේශ ආයෝජන එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? වංචාව හා දූෂණය හා නාස්තිය තියෙන නිසා සහ එවැනි වැරදි අයට දඬුවම් ලබා නොදීම කියන කාරණේ. මොකද ආයෝජකයෙක්ට ආයෝජන මිත්‍රශීලී වටාපිටාවක් රටක තියෙන්න ඕනේ.